අයිබෝව සුබම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ජීවිතය අපිට ගොඩාක් කලාවට අපි කායිකව සහ මානසිකව අපි විවිධ දේවල් ගැන හිතනවා සහ විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. විශේෂයෙන්ම අපි මානසිකව ගත්තම ඔබ හිතනවද සාමාන්‍ය යම්කිසි සිදුවීමක් ගැන ඕනෑවටත් වඩා තමන් මොකක් කර සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ සිදුවීම ගැන ඔබ නිරන්තරයෙන්ම දවස පුරා එම නැත්තම් සතියක් පුරා මාස ගණන් අවුරුදු ගණන් ඔබ හිතනවා නම් එකම සිදුවීමක් ගැන ඔබ අනිවාර්යයෙන්ම ඕවා තින්ක කෙනෙක්. ඉතින් අද කතා බහ අන්න ඒ වගේ අයට. ඉතින් ඔබත් එහෙම කෙනෙක් නම් කවුරු හරි ඔබ එහෙම කෙනෙක් වෙන්නම ඕනේ නැහැ. ඔබ අවතින්න කවුරු හරි එහෙම ඕවා තින්ක කෙනෙක් නම් ඔබට පුළුවන් මේ කතාව හොඳින් අහලා ඒ වෙනුවෙන් ඕවා තින්කින් නැති කරන්න අදාළ අනුගමනය කරන්න ඕනේ මම මේ කියලා දෙන ක්‍රියාමාර්ගයන් හරි විදිහට ඔළුවට ගන්න. හරි දැන් මෙහෙමයි ඕ තින්ක කෙනෙක් වුණා විශේෂයෙන්ම අපි ඕනෑමට වඩා දෙයක් ගැන හිතුවම ඇත්තටම අපි මේ වෙලාව ඉන්න මේ මොහොතේද ඔබ ගොඩක් වෙලාවට හිතන්නේ මේ මොහොතේ සිද්ධ වෙන දෙයක් ගැන නෙවෙයිනේ විශේෂයෙන්ම අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් ගැන එහෙම නැත්නම් අනාගතයේ සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන තමයි ඔබ නිරන්තරයෙන්ම සිතන්නේ උදාහරණයක් විදිහට ගත්තම අතීතයේ ඔබට යම්කිසි පසුතැවීමකට ලක් වෙන්න උණු සිදුවීමක් වුණා හැබැයි දැන් ඒ සිදුවීම වෙලා ඉවරයි ඒ මොහොතට ඔබට නැවත යන්න බෑ. ඒ පුද්ගලයන්ගේ යම්කිසි පුද්ගලයෙක්ගේ හිතක් ඔබ අතින් රිදුණා නම් ඔබේ විශ්වාසය ඔබ විශ්වාසයක් යම්කිසි පුද්ගලයෙක් ළඟ තිබුණු විශ්වාසයක් ඔබ නැති කරා නම් ඔබට නැවත එතනට යන්න හරි අමාරුයි. ඔබ ඒක ගැනම නිතර හිත හිත ඉන්නවා වෙනුවට කරන්න ඕනේ ඒ වෙනුවෙන් යම්කිසි ක්‍රියාමාර්ගයකට එළබෙන එක. හැබැයි ඔබ ඒ ගැන විතරක් හිත හිත ඉඳලා කිසිම ක්‍රියාමාර්ගයකට එළබෙන්නේ නැතුව හිටියොත් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ ගොඩාක් කඩා වැටීමකට ලක් වෙනවා. ඒකට හේතුව තමයි අපි අතීතය ගැන වැඩිපුර හිතුවත් අනාගතය ගැන තවත් වැඩිපුර බයෙන් හිතුවත් ඔබ ඉන්නේ වර්තමාන මොහොතේ නෙවෙයි. ඉතින් ඔබට වර්තමාන මොහොත අහිමි වෙනවා. ඔබේ ජීවිතේ ලස්සනට ගත කරන කාලයක් තමයි මේ වර්තමාන මොහොත. මෙන්න මේ මොහොත ඔබ මේ වීඩියෝව අහන දකින මොහොත. ඉතින් මේ මොහොතේ ඔබට සතුටින් ඉන්න බැරි වුණොත් ඔබ හිතනවද ඔබට අනාගතයේ සතුටින් ඉන්න පුළුවන් කියලා? නෑ. ඔබේ අනාගතයේ තීරණය වෙන්නේ ඔබ මේ මොහොතේ ගත කරන විදිහ අනුවයි. ඉතින් අපි ඕවර් තින්කින් වුණාම ඕවර් තින්ක කෙනෙක් වුණාම වැඩිපුර යමක් ගැන හිතුවම ඔබට කරන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගයක් තමයි සතිමත් වෙන එක. සතිමත් වෙනවා කියන්නේ සරලව කිව්වොත් මං කලින් කිව්වා වගේ මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන එක. ඉතින් මේ සඳහා ඔබට ක්‍රියාමාර්ගයන් දෙකක් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔබ සතිමත් වෙන්න නම් එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න ඉගෙන ගන්න නම් හුරු වෙන්න නම් ඔබට පුළුවන් මෙන්න මේ ගිනි දැල්ල ක්‍රමය අනුගමනය කරන්න. ඒක තමයි ඔබ නිදහසේ ඉන්න තැනක නිදහසේ ඉන්න වෙලාවක් ගන්න. අපි හිතමු ඔබේ නිවසේ කාමරය කියලා එහෙම නැත්නම් ඔබ නිවසේ යම්කිසි ස්ථානයක් ඔබට නිදහසේ ඉන්න පුළුවන් තැනක් තෝරගන්න. ඒ තැන තෝරගෙන හොඳ ඉටිපන්දමක් පත්තු කරගන්න. සාමාන්‍ය ටිකක් උස ඉටිපන්දමක් පත්තු කරගන්න. ඉටිපන්දම පත්තු කරාට පස්සේ ඔබ අනිවාර්යයෙන්ම එතන ගිනි දැල්ලක් දකිනවා. ඒ ගිනි දැල්ල දෙස ටිකක් ඈත් වෙලා හැබැයි ගිනි දැල්ල දෙස කෙලින්ම ඔබේ අවධානය යොමු කරලා ඒ ගිනි දැල්ල දෙස පමණක් බලන්න. ඔබට මෙහා පැත්තවත් එහා පැත්තවත් පේන්නේ නැහැ. ඒ කියන්නේ අතීතයවත් අනාගතයවත් ඔයාට පේන්නේ නැහැ. ඔයාට පේන්නේ මේ මොහොත, මේ ගිනි දැල්ලේ වර්තමාන මොහොත විතරයි. ඉතින් ඔයාට මේ ක්‍රමය දිගටම අනුගමනය කරොත් මේ ගිනි දැල්ල ක්‍රමය ඔබට දිගටම පුහුණු පුරුදු කරොත් ඔබට හැකියාව තිබෙනවා වර්තමාන මොහොතේ ජීවත් වෙන්න සතිමත් භාවයේ පුරුදු වෙන්න. මීට අමතරව ඔබට පුළුවන් ගිනි දැල්ල ක්‍රමයට අමතරව ඔයාට පුළුවන් වතුර වීදුරුවක් අරගෙන ඒ වතුර වීදුරුව දිහාත් එක විදිහට අවධානය යොමු කරලා බලාගෙන ඉන්න. එතකොට ඔයාට එහා පැත්තේ මොනවද සිද්ධ වෙන්නේ, මෙහා පැත්තේ මොනවද සිද්ධ වෙන්නේ කියලා පේන්නේ නැහැ. එතකොට ඔබට පුළුවන් වතුර දෙස විතරක් අවධානය යොමු කරලා තමන්ගේ සිතුවිල්ල වර්තමාන මොහොතට පමණක් ගේන්න. ඔන්න ඔය ක්‍රමය අනුගමනය කළ බලන්නකෝ. චුට්ටක් අපිට වැඩිපුර යම්කිසි සිදුවීමක් ගැන ඕනාවට වඩා හිතුනොත් ඔබ පුළුවන් උපරිම විනාඩියකට එහෙම නැත්නම් විනාඩි 5කට විතරක් ඔබේ සිතුවිල්ල මුලින්ම හිතන්න පුරුදු කරන්න. එක පාටම මේ ඕවර් තින්කින් වුණාට පස්සේ ඔබ ඔබේ සිතුවිල්ල වර්තමානට ගේන්න එපා. ඔබ ටිකක් වෙලාව දෙන්න, කාලයට ඉඩ දෙන්න මේ සිතුවිල්ල හිතන්න දෙන්න. හැබැයි ඔබ ඒක පාලනය කරන්න. විනාඩි 5ක් වගේ ගියාට පස්සේ මම අර කලින් කියපු ගිනි දැල්ල ක්‍රමය, එහෙම නැත්නම් වතුර විදුරුවක් දැස්ස බලාගෙන ඉන්න ක්‍රමය අනුගමනය කරන්න ඔබට සහනයක් දැනේවි. ඒ සහනයත් එක්කම ඔබේ ජීවිතයේ වෙනසක් ඔබට දැනේවි. ඉතින් ඕවර් තින්කින් වුණාට පස්සේ මුලින්ම කරන්න අන්න මම ඒ කියපු ක්‍රමය. ඊළඟට ඔබ ඔබේ සිතුවිලියත් එක්ක අභියෝග කරන්න ඕනේ. ඔබ ඔබේ ඕවර් තින්කින් වුණාම ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ ඍණාත්මක සිතුවිලි.
තනාත්මක සිතුවිලි එහෙම හිතනවා නම් අපි හරිම සතුටින් ඉන්නවනේ. හැබැයි අපිට නිරන්තරයෙන්ම ඕවර් තින්කින් කරන්න අපි ඍණාත්මක සිතුවිලි එක්ක. එතකොට වායේ සිතුවිලි එක්ක සටන් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට මේ නරක ක්‍රමේ නරක පුරුද්ද මගහරවා ගන්න ටිකක් අමාරුයි. එහෙම තමයි. ඕනම දෙයක් අපි ලෙඩක් හැදුනාට පස්සේ අපි අකමැත්තෙන් වුණත් බෙහෙත් බොන්නේයි අපේ ලෙඩේ සුවපත් කරගන්න. අන්න ඒ විදිහටම මෙන්න මේ ඕවර් තින්කින් කියන මානසික ගැටලුව අපිට निराකරණය කරගන්න නම් චුට්ටක් අකමැත්තෙන් වුණත් ඒකට අභියෝග කරන්න සිද්ධ වෙනවා. එහෙම කරා කියලා එකකින් ඔබට වැරද්දක් වෙන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන් ඔබේ සිතුවිලිත් එක්ක අභියෝග කරන්න. ඔබට නරක සිතුවිල්ලක් ඇති වෙච්ච ගමන්ම ඔබ හිතන්නේ නැහැ. ඒක හැම වෙන්නේ නැහැ. හැමදේම හොඳයි. අපි උදාහරණයක් ඉදිරි ගත්තොත් ඔබ විභාගයක් සඳහා මූණ දෙන්නම් පාඩම් කරනවා. මම පාඩම් කරගෙන යද්දී අනාගතය ගැන ඔබට බයක් හිතෙනවා මේ විභාගයෙන් මම පාස් වෙයිද මේ විභාගයෙන් මම අසමත් වෙයිද කියලා. එහෙම වුණාම ඔයා හිතන්න නෑ මම මේ විභාගයෙන් කොහොම හරි සමත් වෙනවා. මට මේක කරන්න පුළුවන්. මම දැන් හොඳට පාඩම් කරනවා. මම පාඩම් කරන නිසා අනිවාර්යයෙන්ම මට විභාගයෙන් සමත් වෙන්න පුළුවන්. ඒ විදිහට ඔබට දැඩෙන නරක සිතුවිලි එක්ක ඔබ පොඩ්ඩක් සටන් කරන්න. පොඩි කාලයක් අරගෙන පොඩ්ඩක් සටන් කරන්න. සටන් කරලා ඔබට පුළුවන් ඔබටම සුවයන් විදිහට තමන්ටම පුළුවන් මෙන්න මේ විදිහට මට පුළුවන්. මට අනිවාර්යයෙන් මේ විභාගේ පාස් වෙන්න පුළුවන්. මේ විදිහට ධනාත්මක සිතුවිලි, ඍණාත්මක සිතුවිලි අයින් කරලා ධනාත්මක සිතුවිලි එකතු කරගන්න. එතකොට ඔබට පුළුවන් මෙන්න මේ ඕවර් තින්කින් කියන දේ නැතිම කරලා දාන්න. ඉතින් මේක ටිකක් අමාරු දෙයක්. ටිකක් අමාරු දෙයක් සාමාන්‍යයෙන් අපිට එකපාරම දෙයක් කාලයක් තිස්සේ කරගෙන ආපු පුරුද්දක් එකපාරටම නැති කරන්න හරි අමාරුයිනේ. හැබැයි ඔයාට පුළුවන් මේකට දින 21ක් වගේ කාලයක් අරගෙන නිරන්තරයෙන්ම ඔබ ධනාත්මක සිතුවිලි පමණක් පුහුණු කරන්න. ඍණාත්මක සිතුවිල්ලක් ඇති වෙච්ච ගමන්ම ඔබේ වෙනුවට ඒකේ අනිත් පැත්ත ධනාත්මක සිතුවිල්ල ඇති කරගන්න. උදාහරණයක් විදිහට විභාගේ මම ෆේල් වෙනවා කියලා හිතුනොත් ඒ වෙනුවට ඒකේ පොසිටිව් පැත්ත. මම විභාගයෙන් පාස් වෙනවා කියන එක ඔළුවට ගන්න. එහෙම ගත්තම ඔයාගේ සිතුවිලි ක්‍රමයේ ඉබේටම හුරු වෙනවා ධනාත්මකව හිතන්න. ඉතින් මේ තුලින් ඔබට පුළුවන් අතීතය ගැනවත් අනාගතය ගැනවත් බය නොවි වැඩිපුර හිතන්නේ නැතුව ධනාත්මක විදිහට මේ ඕවර් තින්කින් කියන එක පාලනය කරන්න. මීළඟ එක තමයි good bye bad thoughts කියන ක්‍රමවේදය. මේක ඇත්තටම විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් විසින් හඳුන්වා දුන්න ක්‍රමවේදයක්. විශේෂයෙන්ම මේ මහාචාර්යවරයා තමන්ගේ සිසුන් කීප දෙනෙක්ට අඩගහලා ඒ සිසුන් අත සිසුන් ළඟට හීලියම් බැලුම් වගේයක් ලබා දුන්නා. එතන මේ බැලුම් වල ඒ සිසුන්ට මහාචාර්යවරයා කියනවා ඔයාට මේ වෙලාවේ වැඩිපුරම හිතන සිතුවිල්ල ලියන්න. බැලුම් එක උඩ පොඩි ප්ලැටිනම් එකක් දීලා ඒ ප්ලැටිනම් එකෙන් ලියන්න කියලා තමයි ඔන්න කිව්වේ. ඉතින් සිසුන් කරේ ඒ ප්ලැටිනම් එක අරගෙන ඒ බැලුම් එකේ ලිව්වා. තමන්ට මේ වෙලාවේ වැඩිපුරම හිතට කරදරයක් දෙන එවගේ වැඩිපුරම හිතන ප්‍රශ්නේ මොකක්ද කියලා එයා ලිව්වා. ලිව්වට පස්සේ මහාචාර්යවරයා කියනවා හරි දැන් මේ බැලුම් බෝලේ එක අතකට ගන්න. එක අතකට අරගෙන ඔයා දැන් ඒ බැලුම් බෝලේට නිදහසේ යන්න දෙන්න. දැන් ඔයාට දැනෙනවද? හරි නිදහසක්. ඔයාගේ ප්‍රශ්නේ දැන් ගිහිල්ලා ඉවරයි. දැන් ඒ ප්‍රශ්නේ නෑ ඔයා ළඟ. එහෙනම් ඔයාට සිතුවිල්ලක් නරක සිතුවිල්ලක් ගැන දිගින් දිගටම හිතුනොත් ඒ මහාචාර්යවරයා තමන්ගේ සිසුන්ට කිව්වේ ඒ සිතුවිල්ල අමතක කරන්න. ඒ සිතුවිල්ල අමතක කරලා ඒ වෙනුවට ඔබ ඔහේ ඉන්න. හැබැයි මේ නරක සිතුවිල්ල අමතක කරන්න. ඉතින් අපිට නිරන්තරයෙන්ම ওই ක්‍රමවේද කරන්න බැරි වුණාට අපිට පුළුවන් හිත ඇතුලේම නරක සිතුවිල්ලක් ආපු ගමන්ම ඒක එතනින් අමතක කළා දාන්න. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි මෙන්න මේ විදිහට ඕවර් තින්කින් කියන ක්‍රමය පරාජය කරොත් ඔබට හැකියාව තිබෙනවා ඉතාමත්ම සාර්ථක විදිහට ඔයාගේ ජීවිතය ගත කරන්න. මේ දේ පුහුණු වෙන්න ටිකක් අමාරුයි. හැබැයි ඔයා දින 21ක් වගේ කාලයක් පුරාවට එක දිගට මං අර කියලා දුන්න ක්‍රමවේදයන් තුන අනුගමනය කරොත් ඔබට පුළුවන් ඔබේ ජීවිතය සුවබර මේ මොහොතේ ගත කරන සතිමත්භාවයෙන් යුක්ත ජීවිතයක් බවට පත් කරගන්න. ඉතින් ඒ සඳහා ඔබට සුබ පතනවා. ආදරෙන් අපි ලව තවත් දවසක හම්බෙමු. ඔබට ජයග්‍රහයේ සුබම සුබ දවසක්. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.